this haya vana parichayade tuesdays with mori kiyawanna meeta pera palawu mage pota prachare kirima sadaha amerikawata giy gamaneedi denver guwantutupole wu pot saapuwakata ma godawuye nivasata aapasu ena gamaneedi kiyawima sadaha yamak ganeemata alutma janapriya pot ekineka desa balamin yana vita mata chaam pitakawareyak sahita කුඩා පොතක් දැකගත හැකි විය. එහි නම ලෙස දැක්ුණේ Tuesdays with Moriya. මා ඇමරිකාවේ සංචාරයේදී පොත් අලෙවිකරුවන් ගණනාවක්ම මේ පොත මිලදී ගන්නා ලෙස මට පවසා තිබිනි. ඔවුන්ට අනුව එය බොහෝ අංශවලින් මාලිය වූ පොතටද සමානය. එහෙයින් මම එය මිලදී ගතිමි. ගුවන් යානයේ පිටත් වූ පසුව මට බොහෝ අවශ්‍යව තිබූ කෙටි නින්දට වැටීමට පෙර මිනිත්තු කීපයක් මේ පොත පෙරලා බැලිය යුතුයයි මට සිතිනි. ඒ මිනිත්තු කීපය පැය කීපයක් බවට පෙරලී ගොස් අන්තිමේදී ගුවන් යානයේ ගොඩබස්වන විට මා එම පොතේ අවසන් පිටුව කියවුවේ කඳුළු පිරුණු දැසින් යුතුය. පොතේ අඩංගු වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව රැකියාවක නිරත වන පුද්ගලයෙකුට වියපත් ජීවිතයේ අවසන් මාස කීපය ගෙවමින් සිටි ඔහුගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මොරිය යලි හමුවීම පිළිබඳවය. ඉන්පසුව සෑම අඟහරුවාදා දිනයකම මේ පැරණි ශිෂ්‍යයා මියාමින් සිටි ගුරුවරයා දකින්නට යයි. ඔහු එසේ කරන්නේ මෙතරම් සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් ගත කළ සිය පැරණි ඇඳුරාගෙන් ජීවිතය පිළිබඳව තවත් පාඩමක් ඉගෙන ගැනීම සඳහාය. අඟහරුවාදා දිනවල මොරි උගන්වන ලද සැබෑ ජීවන අත්දැකීම් සහිත පාඩම්වල අඩංගු වී තිබූ ප්‍රධාන කරුණ මෙසේය. එනම් කනස්සලු දායක ජීවිතයක් වළක්වා ගන්නේ කෙසේද? පවුලේ වටිනාකම, සමාව දීමේ වැදගත්කම සහ මරණයේ අරුතය. මරණයේ අරුත ගැන කියන විට ඔහු බරපතල ලෙස අවධාරණය කරමින් කියා සිටියේ, මැරෙන්නේ කෙසේදයි ඔබ ඉගෙනගත් විට ජීවත් වන්නේ කෙසේදයි ඔබට ඉගෙනගත හැකිය යනුවෙනි. මේ කදිම කුඩා පොත ඔබේ ජීවිතයේ කතරම් කාර්යබහුල වුවත් ජීවිතයේ ඊටම කුඩා සතුටුදායක දේවල් වලට ගරු කිරීමට අවශ්‍ය ප්‍රඥාව ලබා ගැනීමේ වැදගත්කම ගැන ඔබට සිහිපත් කර දෙයි. මා මෙලව තබා යාමට බලාපොරොත්තු වන එක් දායාදයක් නම් මා ප්‍රබෝධමත් කළ සහ මා උද්‍යෝගිමත් කළ පොත් අඩංගු පුස්තකාලයකී Tuesdays with Mori එහි ඉදිරියෙන්ම තිබෙනු ඇති පොතකී.